හරි එහෙනම් හැමෝටම සුබ දවසක්. එතකොට මම දැන් මේ අද කරන්න යන පාඩම තමයි ISLM model කියන එක. එතකොට මේ පාඩම කරද්දි මම ඒ කියන්නේ සාමාන්‍ය පැයක විතර මේ පාඩම පැයක් විතර බලලා පොඩි නෝට් කෑල්ලක් ගහලා තමයි මේ කරන්න ගන්නේ. හරිද? එතකොට 100%ක් නිවැරදිව දෙන්න පුළුවන් කියලා මම කියන්නේ මේ හදිස්සියට දාන වීඩියෝ එකක්. එතකොට මොන හරි ප්‍රශ්න තිබ්බොත් මගෙන් අහන්න ඔයාලා තන්නවා ඇති මගේ නම්බර් එක. සාමාන්‍ය මම හැම වීඩියෝ එකකම දානවා නම්බර් එක. මේක දන්නේ නැහැ. මේක මම ලියනවා. 076 71 28 536. මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බොත් මේකට මැසේජ් එකක් දාලා අහන්න. ප්‍රශ්න විතරක්. හරි. එතකොට දැන් අපි කරන්න යන පාඩම තමයි ISLM model කියන එක. හරිද? එතකොට ඒකේ මේ පේනවා, පැහැදිලිවම පේනවා කොටස් දෙකක් තියෙනවා. එකක් IS කියලා එකක් තියෙනවා, එකක් LM කියලා තියෙනවා. හරි. ওই දෙක වෙනම අඳුර ගන්න ඕන ළමයි මේ ඉස්සෙල්ලා මේ පාඩමට යන්න කලින්. හරිද? මේ IS කියන එකේ තේරුම මට මතක විදිහට මම දැන් නම් හෙව්වේ නෑ ලොකුවට. මේක මතක විදිහට I investment saving කියන එක තමයි මේකේ තිබ්බේ. Investment saving කියන එක තමයි තිබ්බේ. ඊට පස්සේ LM කියලා කියන්නේ සාමාන්‍ය අපි මට මතක විදිහට liquidity preference money supply කියන එක තමයි මේ LM කියන එකේ තේරුම. හරි. එහෙම ලොකු දුර හිතන්න නැතුව අපි මෙහෙම හිතමුකෝ. මම දැන් අවුරුද්දක් විතර මේක අල්ලලාම නෑ. හරි. මේ අද පළවෙනි වතාවට මේ පාඩම ඇල්ලුවේ. හරිද? එතකොට 100%ක් මම කිව්වා ආයෙත් හරි වෙන්නේ නැති වෙයි. හරි. ඊට පස්සේ දැන් මේකේ මේ IS කියන එකෙන් කියන්නේ ළමයි good and service market එක. ඒ කියන්නේ භාණ්ඩ හා සේවා වෙළඳපළ ගැන තමයි මෙන්න මේ IS කියන පාඩේෙන් කතා කරන්නේ. එතකොට මෙන්න මේ LM කියන පාඩේෙන් කතා කරන ළමයි money market එක ගැන. මෙන්න මේ LM කියන එකෙන් කතා කරන්නේ money market, නැත්නම් අපි එකට කියනවා මුදල් වෙළඳපළ කියලා කියන ළමයි. අනේ money market එක ගැන තමයි කතා කරන්නේ. ඒ කියන්නේ මෙතන මොකක් ළමයි මේ වෙන්නේ? භාණ්ඩ හා සේවා වෙළඳපළේ සමතුලිතයයි මුදල් මාකට් එකේ නැත්නම් මුදල් වෙළඳපළේ money market එකේ equilibrium එක, අන්න ඒක ගැන තමයි ළමයි මේ කතා කරන්නේ. එතකොට අපි මේ පාඩම කොටස් දෙකකට බෙදා ගන්නවා. මොකද්ද? IS කියලා එක කෑල්ලක්, LM කියලා එක කෑල්ලක්. අපි ළමයි ඉස්සෙල්ලාම බලමු මොකද්ද මේ ISLM කියන එකේ ඉන්ට්‍රොඩක්ෂන් එක දීලා තියෙන්නේ කියලා. හරි, බලමු මොකද්ද දීලා තියෙන්නේ කියලා. හරි, බලන්න මොකද්ද ඔයාලගේ ටියුට් එකේ කියන්නේ කියලා. හරි, ඔයාලගේ ටියුට් එකෙන්ම තමයි ළමයි මම මේක aran තියෙන්නේ. හරි, මේ බලන්න. The ISLM model create by එතකොට මේ ක්‍රියේට් කරපු එක්කෙනා මේක හොයාගත්ත කෙනා ළමයි අපිට අදාළ නැහැ නේ. එහෙමනම් අහන්නේ නැහැ. හරි, ඕන්නම් පාඩම් කරගන්න අවුලක් නැහැ. එතකොට මේක ඇනලයිස් කරන්න මොකද්ද ළමයි? ඇනලයිස් කරන්නේ මොනවද? ඉන්ට්‍රෙස්ට් රේට් එක, පොලි අනුපාතයයි, ඊට පස්සේ මොකද්ද ළමයි? ඇන් ඉන්කම් බෝත්. එතකොට මෙන්න මේ ඉන්ට්‍රෙස්ට් රේට් එකයි ඉන්කම් එක, නැත්නම් අපි කියනවා පොලි අනුපාතයයි ආදායමයි කියන එක කොහොමද මෙන්න මේ රියල් මාකට් එකට සහ මොනිටරි මාකට් එකට කොහොමද මේක ඇප්ලයි කරන්නේ කියලා තමයි කතා කරන්නේ. ඒ කියන්නේ ළමයි රියල් මාකට් එක කියලා කියන්නේ ළමයි භාණ්ඩ හා සේවා වෙළඳපොළට. ඒ කියන්නේ මූර්තව අල්ලන්න පුළුවන් භාණ්ඩ හා සේවා වෙළඳපොළ. සහ මෙන්න මේ මොනිටරි මාකට් එකට කොහොමද මෙන්න මේ ඉන්කම් එකයි සහ ඉන්ට්‍රෙස්ට් රේට් එකයි කොහොමද අදාළ වෙන්නේ කියලා තමයි මේක කතා කරන්නේ. හරි, ඔන්න ඕක තමයි වෙන්නේ සරලවම කිව්වොත්. එතකොට දැන් මේකේ බලන්න මම ෂෝට් නෝට් විදියට ගහලා තියෙන්නේ. මේකේ බලන්න මේ මොනවද මේ කියන්නේ කියලා. මේකට තියෙන විවේචන ළමයි, විවේචන. විවේචන මොනවද ළමයි තියෙන්නේ? විවේචන තියෙනවා මෙන්න මේ කේන්සියන් තියරි කියලා එකක් ඔයාලා කලින් ඉගෙනගත්ත මම කරාන ළමයි. මේකෙත් කේන්සියන් එකයි ගැසිකල් එකයි ගැන තමයි පොඩ පොඩ යන්නේ. හරිද? එතකොට මොනවද මේ කේන්සියන් තියරි එකට අදාළ විවේචන ළමයි? කේන්සියන් තියරි එකේ තියෙන විවේචන තමයි ළමයි මොනවද? කේන්සියන් මොඩල් ෆෝකස් ඔන්ලි ඔන් aggregate demand. එතකොට මොකද ළමයි මේ කියන්නේ? කේන්සියන් මොඩල් එක බලන්නේ aggregate demand එක පමණයිලු. හරි, ඊට පස්සේ කියනවා මොකද්ද? it ඊට පස්සේ මේ ඔන්න එක පොයින්ට් එක මතක තියාගන්න. කේන්සියන් මොඩල් එක බලන්නේ මොකක් විතරයිද? aggregate demand එක විතරයි. ඊට පස්සේ it exclude the monetary sector. එතකොට මොකද ළමයි? මේක ඉන්ක්ලූඩ් වෙන්නේ නැහැ. මොකද්ද? එක්ස්ක්ලූඩ් වෙනවා මොකද්ද? මොනිටරි සෙක්ටර් එක ගැන. ඒ කියන්නේ මුදල් පැත්ත ගැන. හරි, ඔයාලා මොනිටරි කියනවා සමහර කට්ටිය මොනිටරි. හරි, ඒ කියන්නේ මේක මුදල්නේ. අපි මම නිකන් කියන්නේ මොනිටරි. එතකොට මේ බලන්න, ඒ කියන්නේ මේකේ මුදල් මාකට් එක ගැන කේන්සියන් එකේ කතා කරන්නේ නැල්ලු. හරි, ඒ කියන්නේ අන්තර්ගත වෙන්නේ නැහැ. ඊට පස්සේ ඒක මිස් වෙලා තියෙනවා මෙන්න මේ කේන්සියන් තියරි එකේ. මොකක්ද? ඉන්ට්‍රැක්ෂන්ස් බිට්වීන් රියල් ඇන්ඩ් මොනිටරි සෙක්ටර් ෆෝ ඉක්විලිබ්‍රියම්. ඒ කියන්නේ මොකද ළමයි? මෙන්න මේ රියල් සෙක්ට එකේ මොනිටරි සෙක්ට එකේයි තියෙන ඉක්ලිබ්‍රියම් එක. ඒ කියන්නේ භාණ්ඩ හා සේවා වෙළඳපළේ සහ මුදල් මාකට් එකේ මුදල් වෙළඳපළේ තියෙන සමතුලිතය ගැන කතා කරන්නේ නැල්ලු. අපි දැන් ඔන්න ඕක තමයි ළමයි
මෙන්න මේ පාඩමේ ඉස්සරහට කතා කරන්න මෙන්න මේක. කේන්සියන් එකෙන් කතාවනේ විචි. ඇත්තටම කතා කරන්න ඕනිය වගේන තමයි දැන් අපි මේ පාඩමෙන් කතා කරන්නේ. හරි. මේ කියන්නේ කේන්සියන් මොඩල් එකේ තිබ්බ වැරදි තමයි දැන් අපි හදාගෙන යන්නේ මෙන්න මේ ISLM එකෙන්. හරි. මේ බලාගන්න ළමයි. IS කියන එකෙන් represent වෙනවා ළමයි real sector. ඒ කියන්නේ මොකද ළමයි? Good and service market එක. Good and service market එක. භාණ්ඩ හා සේවා වෙළඳපොළ. ඒතකොට LM කියන එකෙන් represent වෙනවා ළමයි monetary sector එක. ඒ කියන්නේ මුදල් අංශය, මුදල් අංශය. අතන මූර්ත අංශය, මේක මුදල් අංශය. ඉතින් මෙන්න මේ set එක පොඩ්ඩක් ඕනනම් කියවා ගන්න ඕවල ප්‍රශ්නයක් නැහැ. තියරිනේ. හරි. තියරිනේ මේ වලට වැදගත්. මම ටග් ගාලා මේ වීඩියෝ ඉවර කරන්න ඕනින්ද ඉස්සරහට යනවා. හරි. හරි. ප්‍රධාන ටික මං කිව්වා. ඊට පස්සේ මනි මාකට් ඇන්ඩ් LM curve මං කිව්වා LM curve එක හැදෙන්නේ මනි මාකට් එකෙන් කියලා. හරි. මේ බලන්න. LM curve. හරිද? The LM curve represent money market equilibrium. මේ LM curve එකෙන් පෙන්නන්නේ මොකද ළමයි? Money market එකේ equilibrium එක. Showing income and interest rate. ඊයන් මොකද ළමයි? මේකේ පෙන්නනවා ආදායමයි interest rate එකයි where money demand equal money supply. ඊයන් මොකද ළමයි? Money demand equals money supply. මුදල් වෙළඳපොලේ සහ يعني මුදල් වෙළඳපොලේ ළමයි අපි දන්නවා මනි සප්ලයි එකක් තියෙනවා මනි ඩිමාන්ඩ් එකක් තියෙනවා මුදල් ඉල්ලුමක් තියෙනවා මුදල් සැපයුමක් තියෙනවා ඕමනේ මනි මාකට් එකක ඉක්විලිබ්‍රියම් වෙන්නේ එහෙනම් මොකද ළමයි මේක කියන්නේ මනි ඩිමාන්ඩ් සහ මනි සප්ලයි එක සමාන වෙන ඊක්වල් වෙන අන්න ඒකට අපි කියනවා ළමයි මොකක් කියලාද ඒකට අපි කියනවා මෙන්න මේ මනි මාකට් එකේ ඉක්විලිබ්‍රියම් එකක් කියලා කියනවා ඒ කියන්නේ මුදල් සැපයුම මුදල් ඉල්ලුමට සමාන වෙන අවස්ථාව හරි එතකොට මෙන්න මේ money demand එක හොයන සූත්‍රය තියෙනවා ළමයි මේ money demand equal කියලා මේ c0 + c1y - c2r කියලා තියෙන්නේ හරි ඒක මොකද්ද මේ කතා කරන්නේ c0 කියලා කියන ළමයි c0 කියලා කියන්නේ මොකද්ද බෙන්න බලන්න මේකේ මොකද්ද වෙන්නේ කියලා ඒ කියන්නේ ළමයි බලන්න ආදායමේ හෝ මේ R කියලා කියන්නේ ඉන්ට්‍රෙස් රේට් එක R කියලා කියන්නේ මෙතන ඉන්ට්‍රෙස් රේට් එක එතන මෙතන Y කියලා කියන්නේ ආදායම හරි එතකොට ආදායමේ හෝ පොලි අනුපාතයේ බලපෑමකින් තොරව තීරණය වෙන මුදල් ඉල්ලුමට අපි කියනවා මෙන්න මේකේ ඔටොනොමස් ඩිමාන්ඩ් ෆෝ මනි කියලා කියනවා. ඒ කියන්නේ මේකේ තියෙන්නේ මොකද්ද? ඔටොනොමස් කැල්ල. ඒ කියන්නේ අරගේ සාමාන්‍ය මොකක්වත් බලපෑමකින් තොරව ආදායමේ හරි මුකේවත් පොලි අනුපාතයේවත් බලපෑමකින් තොරව තීරණය වෙන ඉල්ලුම මුදල් ඉල්ලුම තමයි එතන කතා කරන්නේ. හරිද? එහෙම තමයි එතන කතා කරන්නේ. ඔටොනොමස් මනි ඩිමාන්ඩ් එක කතා කරන්නේ. ඊට පස්සේ මේ C1 කියලා කියන්නේ මොකද්ද එතකොට? C1 කියලා කියන්නේ ළමයි C1 තියෙන්නේ මොකක් එක්කන්ද? ආදායමත් එක්ක. ආදායමත් එක්කන් තමයි C1 කියන එක තියෙන්නේ මේ. ඔයාලට පැහැදිලිව පෙන්නුවොත් මේ C1 කියන්නේ ආදායමත් එක්කන් තියෙන්නේ. ආදායමත් එක්කන් තියනවා කියන ළමයි මොකද්ද මේක? මෙතන ළමයි ආදායම් ඉල්ලුම් නම්යතාවයේ ඒ කියන ළමයි income elasticity of money demand මෙතන තියෙන ළමයි ආදායම වෙනස් වීමට සාපේක්ෂව money demand එක කොහොමද වෙනස් වෙන්නේ කියලා තමයි මෙතන කතා කරන්නේ. එතන මෙතන හරි මේ ළමයි money demand එකයි ආදායමයි අතර තියෙන අනුලෝම සම්බන්ධයක්. ඒ කියන්නේ ආදායමයි මුදල් ඉල්ලුමයි අතර තියෙන අනුලෝම සම්බන්ධයක්. මුදල් ඉල්ලුම සල් මොකද ආදායම වැඩි වෙදි මුදල් ඉල්ලුම වැඩි ළඟ තියාගන්න මුදල් ප්‍රමාණය වැඩි. එතකොට මුදල් ඉල්ලුම කියලා කිව්වෙ මොකද ළමයි? මහ ජනතාව මුදල් වශයෙන් ළඟ තබා ගන්න ප්‍රමාණය. හරි. එතකොට ළමයි මේ ඔයාලා ඒලවල් ලිකෝන් කරා නම් දන්නවනේ. හරි මේ බලාගන්න. R එකේ ඉස්සරහ තින්නේ පොලි අනුපාතයයි මුදල් ඉල්ලුමයි අතර තියෙන ප්‍රතිලෝම සම්බන්ධයක් කියලා දන්නවනේ. එතකොට මේ බලන්න ළමයි. මේ බලාගන්න මොකද්ද මේ වෙන්නේ කියලා. මෙන්න වැඩි. මොකද්ද වැඩි? මේක ඉස්සරහින් තියෙන. එතකොට මොකද්ද ළමයි? පොලි අනුපාත නම් මෙතන වෙන්නේ නැතිනේ. ඔව් මොකද්ද? Interest elasticity of money demand. ඒක තමයි එතන තියෙන්නේ. හරි. ඊට පස්සේ ඔහොම යනවා අපි ඊළඟ පාට් එකට මොකද්ද? මෙන්න මේ LM curve එක කොහොමද අපිට ගන්න පුළුවන් කියලා තමයි කතා කරන්නේ. එතකොට මෙන්න මේ money demand සහ money supply කියන එක මේ money demand සහ money supply කියන එකෙන් තමයි මෙන්න මේ LM curve එක derive වෙන්නේ. කොහොමද වෙන්නේ? ළමයි අපි දැන් money demand එකනේ මෙතන focus කරේ ඉස්සෙල්ලා. money demand එක කොහොමද සූත්‍රනේ අපි කිව්වේ මේ? එතකොට ළමයි money supply කියන එක අපි මෙතන ස්ථාවරයි මේ. money supply කියන එක මෙන්න මේ ස්ථාවරයි ගන්න මේ. money supply ස්ථාවරයි. එතකොට මේ මොකද්ද වෙන්නේ? money supply එක ස්ථාවර තියෙද්දි මොකද වෙන්නේ ළමයි? මේ money demand එක එන්න වැඩි වෙනවා. එතකොට මොකද වෙන්නේ? අන්න LM curve එක මෙන්න මෙහෙම derive වෙනවා යට ඉඳන් ඔන්නෝම derive වෙලා තියෙනවා. මේකේ පොලි අනුපාතය තියෙන්නේ මෙතන
MSMD කියල මනි සප්ලයි මනි ඩිමන් මෙතන ආදායම් මට්ට මෙතන පොලියනු පාතේ මෙන්න මේක මෙහෙම තමයි මොකද තීරණය වෙන්නේ මෙහෙම තමයි තීරණය වෙන්නේ මෙහෙම තමයි තීරණය වෙන්නේ ISLM curve එක හරි ඔහොම තමයි තීරණය වෙන්නේ ISLM curve එක හරි බලමු ඊට පස්සේ ඔහොම ඊට වෙනවා හරි ඊට පස්සේ යමු ළමයි අපි slope of the LM curve මෙන්න මේ LM curve එක අපි derive කරගත්තා ළමයි මෙන්න මේ money market එකෙන් LM curve එක අපි LM curve කියන්නේ money market එක සමතුලිතෙන් හැදෙන එක කියලානේ කිව්වේ හරි ඒක derive කරගත්තානේ හරි ඒක derive කරගත්තාට පස්සේ මොකද කරන්නේ the LM slope මේ show මේ කොහොමද මේක shape එක කියලා කතා කරන්නේ මේ බලන්න the LM curve slope upward because higher income raises money demand ඒ කියන්නේ මොකද ළමයි මේ බලා ගන්න to balance it with constant money supply interest rate must increase මොකද lowering speculative money demand ඒ කියන්නේ මොකද ළමයි සමපේක්ෂණ නේද මට මතකයි සමපේක්ෂණ මේක හරි මේ කියන්නේ මොකද්ද මෙතන මේ කියන්නේ මෙතන කියන්නේ ළමයි සාමාන්‍යයෙන් මේ බලන්න ඒ කියන්නේ ළමයි ආදායම වැඩි වෙද්දි මේ higher income එකක් තියෙද්දී මොකද වෙන්නේ money demand එකත් ඉහළ යනවා හරි මෙතන මම පෙන්නලා තියෙන්නේ ආදායම් වැඩි වෙද්දී money demand එක ඉහළ යනවා. හයිතොර මොකද්ද මේ වෙන්නේ? to එතකොට මොකද්ද constant money මේ money supply එක constant. money supply එක constant. එතකොට මොකද වෙන්නේ ළමයි? interest rate එක මොකද වෙන්නේ? බෙන්න බලන්න interest rate එක වැඩි වෙනවා. ඒ කියන්නේ මේ money demand එක ඉහළ ගියාට පස්සේ හරි interest rate එක ඉහළ ගියාට පස්සේ money demand එක ඉහළ යනවා කියලානේ මේ කියන්නේ. මොකද්ද කියන්නේ? money demand එක ඉහළ ගියාට පස්සේ interest rate එක ඉහළ යනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? එතකොට ළමයි සමපේක්ෂණ චේතනාව මත කරන මුදල් ඉල්ලුම අඩු වෙනවා. අර අනාගතයේ පින්නපත්වල ආයෝජනය කර ලාභ ලබා ගැනීම අරමුණෙන් ළඟ මුදල් ශේෂ ළඟ තබා ගැනීම කියන්නේ. ආයතන මොකද වෙන්නේ? මිනිස්සු මොකද කරන්නේ? පින්නපත්වල ආයෝජනය කරන්න යන්නේ නැහැ. මේ ඉන්ටරෙස්ට් රේට් වැඩි අවස්ථාවේ මොන පින්නපත්ද? මොකද කරන්නේ? එතකොට මෙන්න මෙතන ස්පෙකියුලේටිව් මනි ඩිමාන්ඩ් එක අඩු වෙලා සාමාන්‍ය මෙන්න ඉන්ට්‍රෙස් රේට් එක ඉහළ යනවා කියලා තමයි උදේ කියන්නේ. හරි. ඊට පස්සේ ස්ලෝප් ඔෆ් ද LM curve. මෙන්න මේ LM curve එකේ තියෙන මෙන්න මේ ස්ලෝප් බෑවුම් වලින් මොනවද කියන්නේ? මේ බෑවුම් දෙකක් තියෙනවා මේ බලන්න. මෙන්න මේ සමීකරණය වල පැහැදිලි මේ බෑවුම් දෙකක් තියෙනවා මේ බලන්න. මෙතන බෑවුමක් තියෙනවා ආදායමත් එක්කන් R එක්කන් බෑවුමක් තියෙනවා. හරි. මොකද්ද මේ කියන්නේ? බලාගන්න හොඳට. අන්න. මෙන්න මේක ඩිපෙන්ඩ් වෙනවා මොකක් මතද? income elasticity of money demand interest elasticity of money demand ඒ කියන්නේ මොකද ළමයි මේක තීරණය වෙනවා බෙන් ආදායම් ඉල්ලුම් නම්‍යතාවයයි පොලි අනුපාත ඉල්ලුම් නම්‍යතාවයයි කියන දෙක මත තමයි මෙන්න මේ LM curve එකේ slope එක shape එක ඔක්කොම තීරණය වෙන්නේ ඔන්න ඔය දෙක මත හරි slope එක shape එක ඔය ඕන එකක් තීරණය වෙන්නේ ඔන්න ඔය දෙක මත මොකද ඒ සමීකරණේ මතන ඉතින් බෑවුම් මතනේ කොහොමද තීරණය වෙන්නේ හරි එච්චරයි කියලා දැනගන්න ඕනේ හරි අපි යම් ටක් ටක් ගාලා හරි ඊට පස්සේ මෙලව බලන්න ළමයි C1 කියලා කිව්වේ මොකද ළමයි අපි සමීකරණේ ඔයාලට හොඳට මතක නැහැ මේ බලන්න C1 කියලා කිව්වේ මොකද්ද C1 කියලා කිව්වේ මෙන් බලන්න C1 කියලා කිව්වේ ආදායම් ඉල්ලුම් නම්‍යතාවය ධන එකක් තියෙන මේ ධන ආදායමත් එක්ක ධන සම්බන්ධතාවයක් මුදල් ඉල්ලුමේ තියෙන්නේ ඒ වගේ අවස්ථාවක ළමයි ඒ වගේ අවස්ථාවක මොකද්ද? ඒ වගේ අවස්ථාවක C1 එකේ උඩ ඉහළ අගයක් තියෙනවා නම්, ඒ කියන්නේ මෙන්න මේකේ බෑවුම ලොකු අගයක් තියෙනවා නම් ආදායමත් එක්කන් high response එකක්, ඒ කියන්නේ වැඩි මේ සංවේදීතාවයක් තියෙනවා. ඒ කියන්නේ high කියන්නේ ආදායම් වැඩි වෙද්දි ඉතා වේගෙන් මොකද්ද මේකේ ලොකුයි කියලා කියන්නේ ඉතා වේගෙන් money demand එකත් ඉහළ යනවා. හරි. ඉතා වේගෙන් money demand එක ඉහළ යනවා. ඒකෙන් තීරණය වෙන්නේ මොකද්ද ළමයි? ඒකෙන් තීරණය වෙන්නේ ලොකු පොසිටිව් එකක් තියෙනවා කියලා කියන්නේ මේ පොසිටිව් කියන්නේ අපි දන්නවා ඉල්ලුම් මේ සැපෙවුම් වක්‍රයත් එක්කම මිලත් එක්කම තියෙන පොසිටිව් එකක්නේ. එතන මොකද වෙන්නේ? අර ඒකේ බෑවුම වැඩි වෙන්න. කියන්නේ මෙතන මේ නම් බෑවුම වැඩි වෙන්න මොකද උනේ? අර අපි අනම්ම්‍ය වුණා කිව්වි ළමයි. මෙන්න මෙහෙම කෙලින් වෙනවා. මෙන්න මෙහෙම ඇදේට තියෙන එක මොකද වෙන්නේ? කෙලින් වෙනවා මේ. කෙලින් වෙනවා කියලා කියන්නේ මොකද්ද ළමයි? බෑවුම වැඩි වෙනවා. ඒක මොකද්ද? LM curve එක steeper වෙනවා මේ. steeper වෙනවා. ඒ කියන්නේ C යගේ වැඩි නම් LM curve එක steeper. හරි C2 C1 එක වැඩි නා. හරි C2 කියලා කිව්වේ ළමයි. C2 කියලා කිව්වේ අම්මට ඍණ බෑවුමක් නේද?
අරින බෑවම ලොකු වෙන්න ලොකු වෙන්න ළමයි මොකද වෙන්නේ? ආ මනි ඩිමාන්ඩ් එක පල්ල යනවා මේ. මනි ඩිමාන්ඩ් එක පල්ල යනවා. එයි මේ අඩු වෙන ප්‍රමාණය වැඩි. මේ එකතු වෙලා තියෙන සෙට් එකේ අඩු වෙන මේ අඩු වෙනවනේ බෑවම වැඩි කියන්නේ. ආ ඒ කියන්නේ අඩු වෙන ප්‍රමාණය වැඩි. අඩු වෙන ප්‍රමාණය වැඩි කියලා කියන්නේ මොකද වෙන්නේ? LM curve එක ප්ලැටර් වෙන්න පටන් ගන්නවා මේ. ෆ්ලැට් වෙන්න පටන් ගන්නවා. මෙන්න මෙහෙම තියෙන LM curve එක ඔන්න බලන්නකෝ. මෙන්න මෙහෙම තියෙන LM curve එක මොකද වෙන්නේ? ඍණ සම්බන්ධතාවය වැඩි කියන්නේ අන්න ෆ්ලැට් වෙන්න පටන් ගන්නවා. මේ ධන සම්බන්ධතාව වෙන්නේ අඩු වෙන්න පටන් ගන්නවා. ඒ හේතුව අතරින් ඍණ බලපෑම වැඩි. හරි. ඒක තමයි ඔතන කිව්වේ ඕන්න මේ මේකදී කියන්නේ ඉන්ට්‍රස්ට් රේට් එකක් චේන්ජ් වෙනවා අඩු වෙන මේ. ඉන්ට්‍රස්ට් රේට් එක අඩුවෙන් චේන්ජ් වෙනවා කියලා කියන්නේ. ඒතකොට මෙතන මේ ලොකු වෙනා මේ. ඒ කියන්නේ මෙතන මොකද වෙන්නේ මේ? මේක ඕන්න කියව ගන්න ප්‍රශ්නයක් නැහැ. මට ඔච්චරයි කියන්න ඕන ලයි. හරි මේ බලා ගන්නකො. මේක ස්පීඩ් කරනවා තේරෙන්නේ නැති තැනක් තිබ්බොත් අහන්න. හා ඉන්කම් ඉලාසිටි ඔෆ් ඩිමාන්ඩ්. ඉන්කම් ඉලාසිටි ඔෆ් ඩිමාන්ඩ්. ඒ කියන්නේ මම අර C1 එකනේ. අර සමීකරණේ තිබ්බ C1 එක. ආ C1 represented how many demand change with income higher C1 make the LM curve steeper. හරිනේ ළමයි. Higher C අගයක් තිබ්බොත් මේ higher C1 අගයක් තිබ්බොත් මොකද වෙන්නේ? LM curve එක steeper වෙනවා. ඒ කියන්නේ ආ higher C මේ C1 එක ලොකු වෙනා ළමයි මොකද වෙන්නේ? ආ ඉල්ලුම කියන එක වැඩි වෙනවා. يعني LM curve එක මෙහෙට ස්ටීප වෙනවා. හරි. يعني මෙහෙම ටිබ් එක ස්ටීප වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ආ පොසිටිව් රිලේෂන්ෂිප් බිට්වීන් C1 and the LM curve so. ඒක වැදගත්. මෙන්න මේකේ C1 එකයි LM curve එකයි අතර තියෙන්නේ පොසිටිව් රිලේෂන්ෂිප් එකක්. ඇත්තනේ මේ පොසිටිව් රිලේෂන්ෂිප් එක. පොසිටිව්. හරි. ඒ කියන්නේ ධන සම්බන්ධතාවයක් තියෙන්නේ මෙතන. හේතුව ඇයි? ආ හේතුව තමයි ළමයි C1 කියලා කියන්නේ අපේ ඩිමාන්ඩ් එක මනි ඩිමාන්ඩ් එක වැඩි කරන්න බලපාන හේතුවක්. ඒතකොට මනි ඩිමාන්ඩ් එක වැඩි වෙනවා කියන්නේ මේකත් ඉහළට ඔහොම ගමන් කරන්න තමයි යන්නේ. හරිද? මං හිතනවා ඒක පැහැදිලි වෙන්නේ නැති කියලා. හරි. දැන් යමු ළමයි. ඉන්ටරෙස්ට් ඉලාසිටි ඔෆ් මනි ඩිමාන්ඩ්. ආ ඉන්ටරෙස්ට් ඉලාසිටි කියන එක මොකද්ද? ආ ඒතකොට ඒක කියන්නේ පොලි අනුපාත නම්මිතාව කියන්නේ. මේ ඒකේ රෙස්පොන්ස් එක කොහොමද මෙතන තියෙන්නේ? මනි ඩිමාන්ඩ් ඩියු ටු ද චේන්ජ් ඉන් R කියන්නේ ඉන්ටරෙස්ට් රේට් එක. ඒ කියන්නේ මොකද ළමයි වෙන්නේ? ඒකින් කතා කරන්නේ ඉන්ටරෙස්ට් රේට් එක චේන්ජ් වීමට සාපේක්ෂව ඉන්ටරෙස්ට් රේට් එක චේන්ජ් වීමට සාපේක්ෂව මනි ඩිමාන්ඩ් එක මත ඇති කරන බලපෑම කියලා තමයි උතන කියන්නේ. පොලි අනුපාතය තීරණය කරද්දී කොහොමද මනි ඩිමාන්ඩ් එකට බලපාන්නේ කියලා තමයි උතන කතා කරන්නේ. හරි. එතකොට බලන්න මොකද මේ වෙන්නේ කියලා. මේෙන් බලන්න C1 කියන එක C2 කියලා කියන්නේ මොකද්ද? ඉන්ටරෙස්ට් ඉලාසිටි ඔෆ් මනි ඩිමාන්ඩ්. ඒ කියන්නේ පොලි අනුපාතය. අඩු වෙන ප්‍රමාණය වැඩි වෙද්දි මේ පොලි අනුපාතය කියලා කියන්නේ මේකෙන් අඩු වෙන ප්‍රමාණයක් මේ. බෑවම වැඩි කියලා කියන්නේ මෙන්න බලා ගන්න. අපි මේ කතා කරමු මේකෙන්. මේ මෙතන අඩු වෙන්න තියෙන්නේ මේ. එතකොට මේ අඩු මේ ඍණනේ තියෙන්නේ. එතකොට මෙතන බෑවම ලොකු වෙන 2 3 වගේ වෙන්න වෙන මොකද වෙන්නේ? මේ මනි ඩිමාන්ඩ් එකෙන් අඩු වෙන ප්‍රමාණය වැඩි. ආ එතකොට මනි ඩිමාන්ඩ් එක අඩු වෙනවා කියලා කියන්නේ මොකද්ද වෙන්නේ? එතන ඍණ සම්බන්ධතාවය පෙන්වු කරනවා. ඒ කියන්නේ මෙන්න මෙහෙම ස්ටීප වෙලා තිබ්බ එක ෆ්ලැටර් වෙන්න පටන් ගන්නවා. මේ කෙලින්ම උඩ යන එක මොකද වෙන්නේ? අර ඍණ බලපෑම හේතු කරගෙන මෙහාට පෙන්න පටන් ගන්නවා. හරි. එතකොට එතකොට හේතුව තමයි මේක මට බෝඩ් එකේ ඇඳලා පැහැදිලි කරන්න අමාරු වෙන්නේ ළමයි. ඒකයි මම මෙතන මේ බලන්න. C2 එක ලෝව කියලා කියන්නේ අර සමීකරණේ අඩු වෙන ප්‍රමාණය අඩුයි. ඒ කියන්නේ අර මෙන්න මේ සමීකරණේ මෙන්න මේ සමීකරණේ තියෙනවා ළමයි මේ C2 එක පොඩි කියලා කියන්නේ මේ මනි ඩිමාන්ඩ් එකෙන් අඩු වෙන ප්‍රමාණය මේ අඩු වෙන ප්‍රමාණය. හරි මේවට දාගන්නකො වගේ 50යි 20යි කොහොමද දාගන්නු? ඒතකොට 70ක් තියෙනවනේ මේ දෙක එකතු. ආ මෙතන බෑවම ලොකු වෙන මේ දැන් 3 3 ආ මෙතන මේ C2 මේ R කියලා කියන්නේ 5යි. ආ මේ බලන්න මෙතන 3 4 5 වගේ ලොකු වෙන මේ මෙතන අඩු වෙන ප්‍රමාණය සමස්ත අඩු වෙන ප්‍රමාණය වැඩි. ඒ කියන්නේ මොකද වෙන්නේ? මේක මේ මේක ලෝව නම් ඒ කියන්නේ අඩු වෙන ප්‍රමාණය මේ ඒක වැඩි වෙන්න C2 කියන එක හය වෙන්න මේ curve එක ප්ලැටර් වෙනවා මේ. මේ තිබ්බ curve එක ප්ලැටර් වෙන්න පටන් ගන්නවා. හැබැයි අනිත් පැත්ත ළමයි මොකද වෙන්නේ? C2 කියන එක පොඩි නල් ළමයි පොඩි වෙන්න. C2 කියන එක පොඩි වෙන්න මොකද වෙන්නේ? මේක ස්ටීප වෙන්න පටන් ගන්නවා. මෙහෙට යන්න පටන් ගන්නවා. ඒ හේතුව අර අඩු වෙන ප්‍රමාණය වැඩි දැන් පොසිටිව් බලපෑම වැඩි මේ ආදායමේ පොසිටිව් බලපෑම වැඩි. එතකොට මොකද වෙන්නේ? මේක මෙහෙට යන්න පටන් ගන්නවා. මං හිතනවා ඒක තේරෙන්නේ නැති කියලා. හරි.
එතකොට අපි අවසාන වශයෙන් ගන්න ඕනේ මේක ස්ලෝ කරලා වල බලන්න මම ටග් ගාලා හයි ස්පීඩ් කරනවා තේරෙන්නේ නැති තැනක් තියෙනවා නම් අහන්න. එතකොට ළමයි මේ අහන්නකෝ. ඔයාලා අනිවාර්යෙන් මේකට මැසේජ් එකක් දාන්න ඕනි මේ chat එකට YouTube එකේ chat එකට ඔයාලා බැලුවා නම් මේක message එකක් දාන්න. මොකද මම ඊළඟ වීඩියෝ එක කරන්නේ තව පොඩ්ඩක් slow කරන්න ඕන නම් slow කරන්න කියලා දාන්න. එක්කෝ තේරුණා නම් තේරුණා කියලා දාන්න. මොකද ඔයාලා දාන message එකෙන් තමයි මම ඔළුවට දෙයක් ගන්න මේ මගේ වීඩියෝ මේක තේරුණාද මේ විදිහට කරොත් system එක ඊළඟ වීඩියෝ set එකත් හරියද? දැන් ඔයාලට අනිත් exam නේ. ඔය අනිත් exam එකට කලින් මම වීඩියෝ ටික දාන්න එපේ. හරි එතකොට ඔයාලා දාන comments එක අනුව තමයි මම තීරණය කරන්නේ. comment එක අනුව තමයි තීරණය කරන්නේ මොකක්ද කොහොමද වෙන්න ඕනි කියලා. ඒ නිසා බලන හැමෝම කමෙන්ට් එකක් දාන්න. හරිද? ස්පීඩ් නම් ස්පීඩ් තේරුන්නේ නැත්නම් එහෙම තේරෙන්නේ නැත්නම් කියන්න මම අර ස්ලෝ මෝෂන් තේරින් කිරිල්ලක් තියෙනවනේ. පැය දෙක විතර වීඩියෝ එකක් හරි දාලා තේරුම් කරනවා. හරි. හරි. ඊට පස්සේ අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මේ බලන්න ස්ලෝප් ඔෆ් ද LM curve. ආ LM curve එකේ ස්ලෝප් එක මේ බලන්න ස්ලෝප් එක මේ අර හයි වුණොත් එහෙම C1 එක හයි වුණොත් එහෙම මොකද උනේ? ස්ටීපර් කියලා කිව්වා අපි මේ. C1 එක හයි වුණොත් ස්ටීපර් වෙනවා කියලා කිව්වා. එතකොට C1 එක ලෝ වුණොත් C1 කියලා කිව්වෙ මොකද්ද මෙතන? මෙතන C1 කියලා කිව්වා ආදායම් ඉල්ලුම් නම් මෙතාවේ. ආදායම් ඉල්ලුම් නම් මෙතාවේ හයි වුණොත්, කියන්නේ ගොඩාක් ආදායම් ඉල්ලුම් නම් මෙතාවයක් තිබ්බොත් ධන සම්බන්ධතාව වැඩි වෙන ධන කියලා කියන්නේ මෙහෙමනේ යන්නේ මේ. ධන සම්බන්ධයක් නෙමෙයි වැඩි වෙද්දි වැඩි වෙනෝනේ. එතන මොකද වෙන්නේ? ධන සම්බන්ධතාව වැඩි කියලා කියන්නේ මෙහෙම වෙනවා. හරි. එතකොට ධන සම්බන්ධතාවය අඩුයි කියලා කියන්නේ මොකද වෙන්නේ? ධන සම්බන්ධතාව වෙන දෙරින පැත්තට යන්නේ මේ. මෙහෙට වෙනවා. ෆ්ලැටර් වෙනවා. ඊට පස්සේ C2 කියලා කියන්නේ පොලි අනුපාත නම්්‍යතාවය කියන්නේ පොලි නම්්‍යතාවය. පොලි අනුපාත නම්්‍යතාවය වැඩි වෙන අරගෙන අඩු වෙන ප්‍රමාණය වැඩිනේ. අර පොලි අනුපාතය තිබ්බේ මෙතන C2 තිබ්බේ R එකක් මේ අඩු වෙන්නනේ. මනි ඩිමාන්ඩ් එකෙන් අඩු වෙන්න තිබ්බේ මේ. ඒතකොට අඩු වෙන ප්‍රමාණය වැඩි කියලා කියන්නේ මොකද වෙන්නේ? ෆ්ලැටර් වෙන්න පටන් ගන්නවා. හයි නම් ෆ්ලැටර්. ලෝ නම් අඩු වෙන ප්‍රමාණය අඩු වෙනවා නම් අර පොසිටිව් බලපෑම් වැඩි මේක ඉෆෙක්ට් එකේ. ඒතකොට මොකද වෙන්නේ? ස්ටීපර් වෙන්න පටන් ගන්නවා. ඕක තමයි මම කිව්වේ. හරි. දැන් විනාඩි 22ක් කරලා ඉවරයි. හරි. මම මේක ටග් ගාලා යන්න ඕනේ. ඊට පස්සේ කියන මොකද්ද? ක්ලාසිකල් කේස් VS කේන්සියන් කේස්. ආයතෝර ළමයි මෙන්න මේක මේ හාන්නකෝ. එතකොට මේක ළමයි මේ කේන්සියන් මොකද්ද ISLM කියන එක තියරි එකක් නෙමෙයි ඈ මොඩල් එකක්. එතකොට ළමයි ඔයාලා අනිවාර්යෙන් මතක තියාගන්න ඔයාලා උත්තරයක් ලියද්දි ලියන්න ප්‍රශ්නෙකට උත්තරයක් ලියද්දි මෙන්න මේ ISLM එකෙන් අහලා තිබ්බොත් ලියන්න. ඕකෙන් තමයි කොහොමත් බරට වෙන්නේ. ඔයාලා ලියන්න මොකද්ද? මෙන්න මේ ISLM කියලා කියන්නේ තියරි එකක් නෙමෙයි මේක මොඩල් එකක්. අන්න එහෙම සරලම ලියන්න. කේන්සියන් තියරි වගේ එකක් නෙමෙයි තියරියක් නෙමෙයි මේක මොඩල් එකක්. අන්න එහෙම ලියන්න. හරි මේක පොඩ්ඩක් ඩීප්. හරි මේ බලා ගන්න. එතකොට මේක කියනවා ක්ලාසිකල් කේස් එකයි කොහොමද මෙන්න මේ කේන්සියන් කේස් එකයි මේවා වෙන්නේ කියලා. ආයතොර මේ when C20 කියලා කියන්නේ C2 කියලා කිව්වේ මොකද ළමයි අපි? C2 කියලා කිව්වේ අර වාක්‍යයේ පොලි අනුපාත නම් මෙතනනේ. අන්න ඔය පොලි අනුපාතයේ 0 වෙන්න. ඒ කියන්නේ කිසිම පොලි අනුපාත ඉෆෙක්ට් එකක් නැහැ කියලානේ 0 වෙනවා කියලා කියන්නේ. ඉෆෙක්ට් එකක් නැති වෙන්න මොකද වෙන්නේ? ඉෆෙක්ට් එකක් නැති වෙන්න. එතකොට පොලි අනුපාතයේ නම්මතාවයක් නැති වෙනවා. ඒ කියන්නේ පොලි නම්මේ මේවා එකක් නැති වෙනවා. එතකොට මොකද වෙන්නේ? LM curve එක මොකද වෙන්නේ? vertical වෙන්න පටන් ගන්නවා. LM curve එක vertical වෙන්න පටන් ගන්නවා. ඇයි? ඒ කියන්නේ පොලි අඩු වෙන ප්‍රමාණයක් නැහැ. කියන්නේ ඍණ සම්බන්ධතාවයක් නැති වෙනවා. ඍණ සම්බන්ධතාවයක් නැහැ කියලා කියන ළමයි. එහෙනම් ළමයි එතන තියෙන්නේ ආදායමේ අර පොසිටිව් බලපෑම් විතරයි. කියන්නේ අර සූත්‍රය අපි ගත්තේ සූත්‍රයේ පොසිටිව් බලපෑම් විතරයි තියෙන්නේ. පොසිටිව් බලපෑම් විතරක් තියෙනවා කියලා කියන්නේ මොකද වෙන්නේ? curve එක බෙන්න මෙහෙම යන්න පටන් ගන්නවා. හරි. නැත්තම් දැන් ඔහොමනේ යන්නේ. දැන් ඇත්තම නැතුණු බිඳුවම වුණොත් ළමයි ඔහොමවත් නෙමෙයි කොහමද? කෙලින්ම vertical විදිහට යන්නේ. ඕක තමයි කිව්වේ. LM curve එක vertical වෙන්න පටන් ගන්නවා කියලා කිව්වේ. This is known as මේකද කියනවා අපි classical theory කියලා කියනවා. ඊට පස්සේ මොකද්ද කියන්නේ? Money only act as a medium of exchange. ආයි කියන්නේ මොකද්ද? මෙන්න මේ මුදල් කියලා කියන්නේ. එතකොට හුවමාරු මාධ්‍යයක් විතරක් වෙනවා. ඇයි? පොලි අනුපාතයක් වැඩක් නැහැ. පොලි අනුපාතයයි මුදල් ඉල්ලුමයි අතර කිසිම සම්බන්ධතාවයක් නැහැ. ඒතර මුදල් ඉතිරි කරන්නේ නැහැ. පොලි අනුපාතේ වැඩක් නැහැ ළමයි. ඉතිරි කරන්නේත් නැහැ. ඉන්වෙස්ට් කරන්නේ නැහැ. මොකද්ද? හුවමාරු මාධ්‍යයක්ම විතරයි මුදල් කියලා කියන්නේ. ආන් ඒක තමයි කියන්නේ. හරි. පොලි අනුපාතයක් කියන එකත් ලංකාවට ඕනි එතකොට. ඔයාලා ගන්න ඕන ඔළුවට. හරි. හරි මේ ආනෝ අද පොඩ පළදායිතාවයක් කුප්පී අඩුවේ හේතුව මේ උදේ ඉඳන් ක්ලාස් කරලා ඊයේ දවසම ක්ලාස් තිබිලා තමයි මේ ටග් දාලා නෝට් එකක් ගහලා කරන්නේ. හරි මාර අමාරුයි ඒත් ඉතින් කරන්න දෙයක් නැහැ කරන්න වෙන නිසා කරනවා. හරි ඊට පස්සේ මොකද ගොඩක් කට්ටි ඉල්ලලා තිබ්බ. හරි ඉතින් යන අපේත් බරට මහලා තිබ්බේ මේ ඔන්න ඔය ISLM එකේ.
ඒක නිසා තමයි කරන්න ගත්තේ. හරි මේ යන්නකෝ. ඔයාලා කලින් වෙන අයිය කෙනෙක් කුප්පියක් කරා. ඔයාලට ඒක මන් දන්නේ රෙකෝඩින් එකක් නැති වෙන්නේ. ඉල්ලු ඒක නිසානේ. එතකොට ඒකට ගොඩක් සම්බන්ධ වෙන්නත් නැති වෙදි නැති. ඒ ළමයිට තමයි දැන් ගොඩක් ඉල්ලලා තිබ්බේ. එයාලට මේ කරන්නේ හරිද? හරි. එතකොට අර අයියා කොහොමත් මට වඩා හොඳට කරන්න ඇති හේතුව මොකද? එයා ගොඩක් වෙලා කරා. එයා හොඳට බල්ලා හිම හොඳට කරේ. හරිද? මම මේ පටස් ගාලා ඇත්තනම් මේ තියෙන ඔළුවේ දැනුමෙන් විතරයි අලුත් කරුණු කොහෙන්වත් හෙව්වේ නැහැ. හරිද? අලුත් කරුණු හොයලා තමයි මම සාමාන්‍ය කුප්පියක් කරන්නේ. දැන් මේක මේ හදිස්සිය නිසා මම දාන්නේ. හරි. මේ බලන්නකෝ. ඊට පස්සේ වෙන මේ C2 කියන එක ළමයි. දැන් අපි කලින් කතා කරේ මොකද්ද? C1 කියන එක 0 වෙද්දි. Sorry C2 කියන එක 0 වෙද්දි. C2 0 වෙනවා කියලා කියන්නේ ඒක අදහස ළමයි. ඒකේ නම්්‍යතාවය කියන එක C2 කියන එක ඒ කියන්නේ පොලි නම්්‍යතාවයේ බිඳුවයි. පොලියත් එක්ක රියැක්ෂන් එකක් නැහැ. ඒ කියන්නේ ඔය C2 කියලා කියන ළමයි මොකද්ද? C2 කියලා කියන්නේ සරලව බින්න මෙතන. C2 කියලා කියන්නේ මෙතන මෙතන බිඳුවයි. ඒතර මේ පොලියත් එක්ක කිසිම රියැක්ෂන් එකක් නැහැ. ඒ වගේ අවස්ථාවක මොකද වෙන්නේ? මුදල් හුවමාරු මාධ්‍යයක් විදියට විතරයි කටයුතු කරන්නේ. හරි. එතකොට ඒක ඉන්ෆිනිට්. එතන අගේ ඉන්ෆිනිට්. මේ අනන්තයයි. එතකොට මොකද ළමයි ගන්න? ඉන්ටරෙස්ට් රේට් එක වෙරි ලෝ. ඉන්ටරෙස්ට් රේට් එක අඩුයි. ඉන්ටරෙස්ට් රේට් එක අඩුයි. පොලී අනුපාතය කියන එක පට්ට අඩුයි. මොකද මේක ඉන්ෆිනිට්. අනන්තයයි. එතන අනන්තයයි. ඉන්ෆිනිට්. ඊට පස්සේ මෙතන මොකද ගන්න? මේක ලීඩ් කරනවා මොකද්ද? ලික්විඩිටි ට්‍රැප් කියලා කියන්නේ මොකද්ද ළමයි? ද්‍රවශීලතා මොකද ට්‍රැප් එකක් කියලා කියන්නේ? අපි උගුලක් නේ. එතකොට ද්‍රවශීලතා උගුලක්. අන්න ද්‍රවශීලතා උගුලක් වෙනවා ඒක. ද LM curve වෙන මේවා හොඳ පොයින්ට්. හරි මේවා පට ගාලා ලස්සන ලියන්න පුළුවන් උත්තර ඇලියද්දි. ද LM curve become horizontal. දැන් මොකද වෙන්නේ? දැන් අතර ළමයි vertical වුණා බිඳුව වෙද්දි. මේෙන් බලන්න. මේ බිඳුව වෙද්දි vertical වුණා. බිඳුව වෙද්දි vertical වුණා. මෙහෙම ගියා. දැන් මේක infinite වෙද්දි අන්න මෙහෙම යනවා. අන්න වැඩි horizontal. And money monetary policy monetary policy කියලා දොර කියන්නේ. හරි. monetary policy stop working efficient. එතකොට මොකක්ද කියන්නේ? මෙන්න මේ මුදල් ප්‍රතිපත්තිය කියන එක work කරන්න ඇල්ලු. හරියට කාර්යක්ෂමව මුදල් මූල්‍ය ප්‍රතිපත්තිය කියන කාර්යක්ෂමව ඉෂ්ට වෙන්නේ නැල්ලු මේ වගේ අවස්ථාවක. ඇයි? infinite පොලියෙත් එක්ක තියෙන සම්බන්ධතාව infinite අනන්තයි. එතකොට මුදල් ඒක ඇත්ත හරි කතාවක්. ඒක මොකද්ද? ඒක ඇත්තටම හරි. හේතුව තමයි පොලි අනුපාතයේ එච්චර අනන්තයක් කියලා කියන්නේ මේ මුදල් මූල්‍ය ප්‍රතිපත්තිය කිසිම වැඩක් නැහැ. ඒක කාර්යක්ෂම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. හරි මේ බලන්නකෝ. හරිනේ තින්නේ. මෙන්න බලන්න. ඒ කියන්නේ දැන් මෙතන වෙන්නේ ළමයි මෙන්න මේව කතාවක්. මේ ෆස්ට් ආර තේරුම් නැත්නම් අහගන්න හොදට. එතකොට ළමයි මෙයාලගේ පොලි අනුපාත අර මේ මුකුත් වෙනස් වෙන්නේ නැහැ. හරි පොලි අනුපාත මුකුත් වෙනස් වෙන්නේ නැහැ. මොකද වෙන්නේ? පොලි අනුපාතයේ මුකුත් වෙනස් වෙන්නේ නැතුව වෙන වැඩේ තමයි ඉන්නකෝ. ඔයාට තව ඉස්සරහට මම කියා දෙන්නකෝ. මෙතන මේ පොලි අනුපාතයෙන් මුකුත් වෙනස් වෙන්නේ නැහැ. මිනිස්සු අර ලෝනබල් ෆන්ඩ්, ඒ කියන්නේ මේ හිතන්නකෝ ලෝනබල් ෆන්ඩ් කියලා කියන්නේ. මම ඒ කතාව පිටිපස්සට දාගත්තා නේද? හරි. ඒ කතාව පිටිපස්සට දාගත්තා. මේ හිතන්නකෝ. දැන් මේ බලන්න. බේම් බලන්න. පොලි අනුපාතය කිසිසේත් වෙනස් වෙන්නේ නැහැ. මිනිස්සු මොකද කරන්නේ? මිනිස්සු මොකද කරන්නේ? ඊට පස්සේ ඔය පොලි අනුපාත වැඩක් නැහැ. රජේ උන්න සල්ලි දානවා. මුදල් සැපයීම වැඩි කරනවා. දැන් මිනිස්සු මොකද කරන්නේ? අඩේ රජේ ඇති වෙන්න සල්ලිත් දෙනවා. පොලි අනුපාතේ ඉන්වෙස්ට් කරලා වැඩකුත් නැහැ. පොලි අනුපාතයත් අඩුයි. එතනින් එහාට අඩු වෙන්න දෙයක්වත් නැහැ. පොලි අනුපාතේ අඩුම වෙලා තියෙන්නේ මොකද කරන්නේ? මිනිස්සු මුදල් ඉල්ලන්නේ නැහැ. ඉතින් මුදල් වැඩක් නැහැ ළමයි. පොලි අනුපාතේකුත් නැහැ. මුදලට කරන ඉල්ලුම ස්ථාවර වෙනවා. අන්න ඔය ඕක තමයි ළමයි. අපි මෙන්න මෙතන මේ හොරිසොන්ටල් කියලා මෙතනින් අදහස් කරලා තියෙන එක. හරි. ඕක තමයි. එතකොට මෙන්න මෙතන මේ ස්ථාවර යන පොට් එකට ලික්විඩිටි ට්‍රැප් එකක් කියලා කියනවා. ඒ කියන්නේ උගුලක්, ද්‍රවශීලතාවයේ තඩි උගුලක් උදන තියෙන්නේ. හරි. ඒක තමයි උතනෝයි කතා කරන්නේ. ඊට පස්සේ ළමයි බෙන්න මනි මාකට් ඉක්විලිබ්‍රියම් එක. මනි මාකට් ඉක්විලිබ්‍රියම් එකෙන් ළමයි LM curve එක ඩිරව් වෙනවා කියලා කිව්වේ. හරි මේ බලාගන්න. බෙන්න බලාගන්න. මෙන්න මේ මුදල් සැපයුම කියන එක ස්ථාවරව තියෙනවා. මෙන්න මේ මනි ඩිමාන්ඩ් කියන්නේ මොකද ළමයි වෙන්නේ? මනි ඩිමාන්ඩ් කියන එක බෙන්න මනි ඩිමාන්ඩ් කියන එක වැඩි වෙලා තියෙනවා. හරි මේ මෙන්න පල්ලෙහා සිට ඉහළ ලක්ෂයකට ගමන් කරලා තියෙනවා LM curve එකේ. කියන්නේ LM curve එක කොහොම හැදිලා තියෙනවා? මෙන්න මේ මනි සප්ලයි එක ස්ථාවර තිබෙදී මෙන්න මේ මනි ඩිමාන්ඩ් එක මෙතන වැඩි වෙලා තියෙන නිසා. හරිද? ඊට පස්සේ හයි ස්පීඩ් යනවා. මනි මාකට් ඉක්විලිබ්‍රියම් එක මෙන්න මෙහෙම වෙන්නත් පුළුවන්. කොහොමද? දැන් ඉක්විලිබ්‍රියම් එක කොහොමද වෙලා තියෙන්නේ? අන්න බලාගන්න ළමයි. දැන් මනි සප්ලයි එක වෙනස් වෙලා තියෙනවා.
මනි ඩිමාන්ඩ ස්ථාවරයි මොකද වෙලා තියෙන්නේ අන්න මනි සප්ලයි එක වෙනස් වීමේ හේතුඵලයක් වන තිබ්බ එල්එම් කර්ව් එක කොහෙට තල්ලු වෙලා තියෙන්නේ ආ තිබ්බ එල්එම් කර්ව් එක තල්ලු වෙලා තියෙනවා මෙන්න මෙහෙට ඉස්සරහට මෙන්න මෙහෙම තල්ලු වෙලා තියෙනවා ඒකට හැබැයි මෙතන බලන්න හොඳට මේ මනි ඩිමාන්ඩ් එක වෙනස් වුණාට පස්සේ මනි ඩිමාන්ඩ් එක වෙනස් වුණාට පස්සේ මෙහෙම ගියේ මනි සප්ලයි එක වෙනස් වුණාට පස්සේ මොකද වෙන්න පටන් ගත්තේ ආ කර්ව් එක පිටින් මෙහාට ඇදලා ඉන්න පටන් ගත්තා හරි මේක ගොඩාක් ලොකුට පැහැදිලි කරන්න දෙයක් නෑ මේක මේ වගේ කටපාඩමින් යන්න ගොඩක් හරි මේ ටික තේරෙන්න ඕනේ ඒතකොට ළමයි මේ මොකද්ද මම කියන්නේ අමතරු කරුණු මේකට ගොඩාක් දාන්න පුළුවන් ඇඩ් කරන්න පුළුවන් මම නෝට් එක හැදුවෙත් ලාවට හරිද මේ එහෙම ඕනුනොත් ඔයාලට ෆිසිකල් කුප්පියක් හරි කරලා දෙනවා මම හරිද එහෙම තේරුන්නේ නැත්නම් කියන්න මේ මට මෙහෙමත් පොඩ්ඩක් අමාරුයි හරි ඊට පස්සේ මැසේජ් කමෙන්ට් එකක් දාන්න අනිවාර්යෙන් හරි ඊට පස්සේ පොසිෂන් ඔෆ් LM කර්ව් තාම අපි මේ LM කියන එක යන්නේ එතකොට අපි තාම IS කියන එකට ගියේ නැහැ ISLM නේ IS කියලා කියන්නේ රියල් මාකට් එක. ඒකට ගියේ නැහැ. මේ යන්නේ LM එක. හරි LM එකේ මේ මොකද්ද ළමයි කියන්නේ? ආ බලන්න මේක කියනවා. Position depend on ඉතින් මේ LM curve එකේ position එක. ඒකේ හැඩේ තීරණය වෙන්නේ මොකක් මතද? Money supply එකයි මොකක් මතද? මනි ඩිමාන්ඩ් ෆන්ක්ෂන් කියලා කියන්නේ වෙන්න බලාගන්න මෙතනම කෙලිම මනි සප්ලයි කියලා කියනවා මෙතන කියන්නේ මනි ඩිමාන්ඩ් ෆන්ක්ෂන් කියලා කියන්නේ සමීකරණේ හරි ශ්‍රිතය ගැන කතා කරන්නේ මෙතන කතා කරන්නේ එතකොට කොහොමද LM curve එක පොසිෂන් එක හැදෙන්නේ LM curve එකක් වෙනස් වෙන්න පුළුවන් කොහොමද මනි සප්ලයි එකයි මනි ඩිමාන්ඩ් ෆන්ක්ෂන් එකේ වෙනස් වීමක් මත හරිද එතකොට මේ shift වෙනවා කියන්නේ මේක shift වෙන්නේ කොහොමද off the LM curve shift වෙන්න පුළුවන් මේ බලන්න මේ හරි ওই shift වෙන එක මෙන්න මෙහෙම බලාගන්න ඒ කියන්නේ මේ මෙතන තිබ්බ එකක් මෙතෙන්ද ඇවිල්ලා තියෙන්නේ හරිද? පල්ලෙහාට ඇවිල්ලා තියෙන LM curve එකක්. මේ interest rate එකත් පල්ලෙහා ගිහිල්ලා. හරි කොහොමද වෙන්නේ කියලා අපි බලමු. මේ පල්ලෙහාෙන් කියනවා shift in the money demand function කියලා. හරි මේ බලා ගන්නකෝ. දැන් අපි money demand function එක change වුණාම මොකද වෙන්නේ කියලා බලමු. හරි මේ බලන්න. Change in the money demand like during an economic crisis. Economic crisis එකක් තියෙන්නේ. ඒ කියන්නේ තනි කියලා ආර්ථික අර්බුදයක්. එතකොට මෙන්න මේක කියනවා මොකද ළමයි? change වෙනවලු money demand එක ඊට පස්සේ increase uncertainty and risk firm මට ලියපු note මටවත් හොයාගන්න බෑ හරි මම හිතන්නේ any කියලාද තියෙන්නේ any නෙමෙයි මේ නේද firm may prefer holding money over bond ආයි කියන්නේ මොකද ළමයි කියන්නේ ඊට පස්සේ ඉන්නවා raising money demand which can be explained by the change in C0 හරි මොකද්ද ඔය කියන්නේ උතන? උතන කියන්නේ මොකද්ද? උතන ලස්සන කතාවක් කියන ළමයි හරි. ඒ කියන්නේ දැන් බලා ගන්නකො. දැන් උතන කියන කතාව තමයි ළමයි සාමාන්‍යයෙන් දැන් මෙතන දැන් මෙතන මේ කියන්නේ ආර්ථික අර්බුදයක් ගැන. ඔන්න ක්‍රයිසිස් එකේදී ආර්ථික අර්බුදයේදී මේක මේ ස්ක්‍රීන් එක එහාට හැරෙනවා හරි. ආර්ථික අර්බුදයේදී දැන් අවදානම් වැඩි ළමයි මේ බොන්ඩ් වල මිනිස්සු දාන්න කැමති නැහැ මේ බොන්ඩ් වල ආයෝජනය කරන්න මිනිස්සු කැමති නැහැ. මොකද ආර්ථික අර්බුදයක් බොන්ඩ් වල මොනවා වෙයිද දන්නේ නැහැ. රජයේ ගේවයිද මොනවා වෙයිද දන්නේ නැහැ. බැඳුම් කරවල දාන්න කැමති නැහැ. අනාරක්ෂිතයි. මිනිසුන්ට ඒක පේනවා. එතන මිනිස්සු මොකද කරන්නේ? ඒකේ ප්‍රතිඵලයක් විදියට ළමයි මේක මිනිස්සු මොකද කරන්නේ? ඔවුන්ගේ තියෙන මුදල් ඉල්ලුම මොකද කරන්නේ? වැඩි කරනවා. මුදල් ඉල්ලුම කියලා කියන්නේ ළඟ තබා ගන්න මුදල් ප්‍රමාණයනේ අපි මුදල් ඉල්ලුම කියලා කියන්නේ. කිසියම් නිශ්චිත අවස්ථාවක මුදල් වශයෙන් ළඟ තබා ගැනීම. ඒ කියන්නේ මහජනයා මුදල් වශයෙන් ළඟ තබා ගැනීමට දක්වන කැමැත්තට අපි මුදල් ඉල්ලුම කියලා කියන්නේ. ඒක මුදල් ඉල්ලුම වශයෙන් ගත්තොත් එහෙම ළඟ තබා ගන්න කැමැති මිනිස්සු. ආයතන මොකද කරන්නේ? රජයට දීලා වැඩක් නැහැ නේ. ඒක නිසා මොකද කරන්නේ? ඒ මුදල් ඉල්ලුම වැඩි වෙනවා මුදල් ඉල්ලුම වැඩි වීම හේතු කොටගෙන මොකද ළමයි වෙන්නේ එතකොට ඒකේ ආදායමේ සහ මේකේ බලපෑමකින් තොරව මේ කියන්නේ ආදායමේ සහ පොලිය අනුපාතයේ බලපෑමකින් තොරව හරි කියන්නේ ආදායමේ පොලිය අනුපාතයේ කිසිම ඉෆෙක්ට් එකක් නැහැ ආදායමේ පොලිය අනුපාතයේ ඉෆෙක්ට් එකක් නැහැ හරිද හැබැයි ආදායම වෙන්නේ නැහැ. එතකොට මොකද ළමයි කියන්නේ? ඔටොනොමස් ඩිමාන්ඩ් එක. ඔටොනොමස් මනි ඩිමාන්ඩ් එක. මොකද්ද මේ ඔටොනොමස් මනි ඩිමාන්ඩ් කියලා කියන්නේ? මේ මම කතා කරා. ඔටොනොමස් මනි ඩිමාන්ඩ් එක ගැන කතා කරා. ඉන්නකෝ මම පෙන්නන්න ඔයාලට. හරි. ඔටොනොමස් මනි ඩිමාන්ඩ් එක. හරි මගේ වොයිස් එකත් පොඩ්ඩක් අවුල් ඇති මේ උගුරත් එක්ක රිදෙනවා. හරි. අද උදේ ඉඳන් ක්ලාස් කරලා කෑ ගහලා තමයි ඉන්නේ. හරි. මේ බලන්නකෝ.
මේ ඔටෝනොමස් කියලා කියවලම මොකද්ද මෙතන? මේ බලන්න. බෙන්න මේක ඔටෝනොමස් එක මේක. මේක වෙනස් වීමේ ප්‍රතිඵලයක් වශයෙන් මේක වැඩි හෝ මේක මොකද වෙන්නේ? මේක මිනිස්සු මේ ආදායම පොලිය අනුපාතය වැඩන්නේ නැහැ. මොකද හේතුව? ඉකොනොමික් ක්‍රයිසිස් එකක්. ඒ කියන්නේ ආර්ථික අර්බුදයක්. ආර්ථික අර්බුදයක් නිසා තමයි මනි ඉල්ලන්න පටන් ගත්තේ. ඒ කියන්නේ මේ දෙකේ බලපෑමකින් තොරව මනි ඉල්ලුම වැඩි කරනවා. එහෙම ඉල්ලුම් වැඩි කරද්දි මොකද වෙන්නේ? ඔටෝනොමස්. ඒ කියන්නේ ආදායම වියදම ඒකට අදාළ නැහැ ඉන්ට්‍රෙස්ට් රේට් එක. මොකද වෙන්නේ? එහෙම හේතු කරගෙන, ඒ කියන්නේ ආදායමේ සහ ඉන්ට්‍රෙස්ට් රේට් එකේ බලපෑමකින් තොරව මනි සප්ලයි එක වෙනස් වෙලා නැහැ. රජයේ සල්ලි අච්චු ගහලා දීලා නැහැ. මොකද කරන්නේ? මිනිස්සු තමයි ළඟ තිබා ගන්න ප්‍රමාණය වෙනස් කරන්නේ. හැබැයි ඒ වෙනස් කරන්නේ මොකක් විඳලා ළමයි? ආයේ වෙනස් කරන්නේ ළමයි මනි ළඟ තබා ගන්නේ හේතුව තමයි අර අවිනිශ්චිතයි බොන්ඩ්ලා ආයෝජනය කරන්න ඒව සල්ලි ළඟ තියා ගන්නවා, ඉන්වෙස්ට් කරන්නේ නැහැ. ඒකේ හේතුඵලයක් වශයෙන් LM curve එක මොකද වෙලා තියෙන්නේ? බෙන්න බෙන්න LM curve එක මොකද වෙලා තියෙන්නේ? බෙන්න LM curve එක මෙතන තිබ්බ LM curve එක බෙන්න මෙහෙට ගිහිල්ලා තියෙනවා මේ. LM curve එක මෙහෙට ගිහිල්ලා තියෙනවා. හරි, ඕක තමයි කියන්න වෙලා තිබ්බේ. කියන්නේ හේතුව මොකද්ද? ඔටෝනොමස් මනි ඩිමාන්ඩ් එක තමයි වැඩි වෙලා තියෙන්නේ. හේතුව මොකද්ද ළමයි? කොහොඳ පොයින්ට් එකක් ප්‍රශ්නෙන් අහන්න පුළුවන්. හරි, හේතුව තමයි ළමයි, හේතුව තමයි අර ඉකොනොමික් ක්‍රයිසිස් එකක් නිසා ආදායම මොකද්ද? පොලිය අනුපාතයේ ආදායම වැඩන්නේ නැහැ. මිනිස්සු ළඟ තියා ගන්නවා සල්ලි. ඒ කියන්නේ මුදල් ඉල්ලුම් වැඩි කරනවා. සල්ලි ළඟ තියා ගන්න එකට තමයි මුදල් ඉල්ලුම කියලා කියන්නේ. අනේ තේරෙනවද නැද්ද දන්නේ නැහැ. විනාඩි 30 කරලා ඉවරයි. මේ මෙච්චර ඉක්මනට මම කුප්පියක් කරලාම නැද්ද මන්දා. තේරුම් නැත්තම් කියන්න කොහොමරි මේක තේරුම් කරලා දානවා. හරිද? මේක වැදගත් පාඩමක්. ඔයාලගේ මැක්‍රෝ කියන එක රිපීට් වෙනවද පාස් වෙනවද කියලා තීරණය කරන්න බෙන්න මේක මත, ISLM එක මත. මොකද අපිටත් බරටම දියලා තිබ්බේ මේක. මැසේජ් එකක් අනිවාර්යෙන් දාන්න. හරි, තේරුණා හෝ නැතා දාන්න. මම අනිවාර්යෙන් ඒක පැහැදිලි කරලා ආයෙ දෙනවා. එතකොට මගේ මිස්ටේක් උත් වෙන්නේ නැති. මොකද මම ලොකුවට බැලුවේ නෑ. අර ඒ දවස්වල පොඩි මතකයක් තිබ්බනේ, ඒ මතකෙන් කරේ. හරිද? මිස්ටේක් වෙන්නේ නැති. හරිද? හෙට කරන වීඩියෝ එකේ මම හිතනවා දැන් මේක තවත් එකක් වීඩියෝ එකක් අද දානවා. මේ තව වීඩියෝ කරොත් මම මිස්ටේක් අඩු කරනවා. ඒ කියන්නේ හොඳට බලලා හෙටත් දැන් උදේ ඉඳන් රැ වෙනකන් ක්ලාස්. හරි, එතකොට ළමයි ඔයාලට ප්‍රශ්න තියෙනවා අහන්න. සහ එතකොට මටත් මේ මොකද්ද එක්සෑම් එකක් තියෙනවා, මෙඩිකල් දාපු එකක් තියෙනවා, ප්‍රැක්ටිකල් එකකුත් තියෙනවා මෙඩිකල් දාපු. මොනවද? ICT. හරි, ඒක නිසා ඒවත් කරන අස්සේ තමයි මේවා කරන්නේ. ලොකු ඉෆෙක්ට් එකක් මේකට දෙන්න බෑ. මේකට ලොකු ඉෆෙක්ට් එකක් දෙන්නත් බෑ. හරිද? ඒක නිසා ඔය පුළුවන් විදිහට කරේ. ප්‍රශ්න තිබ්බොත් අනිවාර්යෙන් අහන්න, මැසේජ් එකක් දාන්න. ගුඩ් ලක්.